නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සියතාපි භික්කවේ යේකේචි බෝධිපක්ඛයා ධම්මා පඤ්චේන්ද්‍රියං තේසං අග්ගමක්ඛායති ති. සද්ධාවන්ත කාරුණික පින්නතුනි, හැමදෙනාම දැන් අද උදෑසන ඉඳලා මේ මොහොත දක්වා කෙටි අනුශාසනාවක් ශ්‍රවණය කරලා පරියංක භාවනා කරලා සුළු වේලාවක් සක්මන් භාවනාවක යෙදিলা අපේ සිත ධර්මයෙන් පෝෂණය කරගත් මොහොතක්. මේ වෙලාවේ මේ යෝගාවචර පිරිසකට ඉතාම වැදගත් ධර්ම කාරණා කීපයක් තමයි අපි පින්නතුලට කියලා දෙන්නට බලාපොරොත්තු වෙන්නේ. පින්වත් හැමෝම දන්නවා නිවනට ආසන්නම නැත්නම් නිවන සාක්ෂාත් කරගන්නට අත්‍යවශ්‍යම දියුණු කරන්නට ඕන කාරණා 37ක් තියෙනවා. ඒවට අපි කියන බෝධිපාක්ෂික ධර්ම කියලා. ඒ බෝධිපාක්ෂික ධර්ම මේ හැමෝටම පාඩම්. සතර සතිපට්ඨාන, සතර සම්මාප්‍රදාන, සතර ඍද්ධිපාද, පංච ඉන්ද්‍රිය, පංච බල, ඒ වගේම ආර්ය සත්ත බොජ්ජංග, ආර්ය අෂ්ටාංගික මාර්ග. මෙන්න මේ කියන 37 ධර්මයේ හඳුන්වන්නේ තථාගතයන් වහන්සේ ශ්‍රී මුකේම වදාරන්නේ මේ බුද්ධ ශාසනයේ තියෙන මහා වටිනා මණික්කල් 37ක් හැටියට. එහෙමනම් පින්නතුනේ මේ සත්‍තික් බෝධිපාක්ෂික ධර්ම අනිවාර්යයෙන්ම දිනු වෙන්නට ඕන. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම දිනු වෙනකොට විඥා විමුක්ති කියන ඒ අමා මහ නිවන සාක්ෂාත් කරගන්නට අපට අවස්ථාව ලැබෙනවා. එහෙමනම් අද මේ ඉන්ද්‍රිය ධර්ම පහ පිළිබඳව මොකද භාවනා කරන යෝගාවචරයෙකුට අත්‍යවශ්‍යයෙන්ම දැනගන්නට ඕන කාරණා පහක් තමයි මේ ඉන්ද්‍රිය ධර්ම. ඉන්ද්‍රිය ධර්ම කියලා කිව්වහම ඉන්ද්‍රිය දෙවර්ගයක් තියෙනවානේ. දැන් චක්කු ඉන්ද්‍රිය, සෝත ඉන්ද්‍රිය, ගාන ඉන්ද්‍රිය, ජීව ඉන්ද්‍රිය නේද? කාය ඉන්ද්‍රිය කියලා එතන ඉන්ද්‍රිය පහක් තියෙනවා. ඒ ඉන්ද්‍රිය නෙවෙයි. මෙතන කියන්නේ සද්දේන්ද්‍රිය, විරේන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, පඤ්ඤේන්ද්‍රිය. පින්නතුනේ දැන් බොහෝ දෙනෙක් හිතන දෙයක් තමයි ප්‍රඥාව තමයි වටින්නේ. ඒක සැබෑව. ප්‍රඥාව තමයි හැම දෙයකටම වඩා වටින්නේ. හැබැයි ඒ ප්‍රඥාව ඇති කර ගන්නට අර මුල් ඉන්ද්‍රිය ඒකාන්තයෙන් උපකාර වෙනවා. එතකොට දැන් බලමු අපි නිකම් මේ ඉන්ද්‍රිය භාවනාවක් හැටියට කල්පනා කරලා දැන් බලන්න සද්ද ඉන්ද්‍රිය. සද්ද ඉන්ද්‍රිය දැන් ඉන්ද්‍රිය කියලා කියන්නේ ඇත්තටම තමන්ට අවනත ධර්ම තමන්ට අනුකූල කර ගන්නවා. ඉන්ද්‍රිය කියන එකේ තේරුම ඊළඟට ප්‍රතිපක්ෂ ධර්ම තමන්ට විරුද්ධ ධර්ම ඈත් කරනවා. මේ ඉන්ද්‍රිය වලින් කරන්නේ ඒකයි. අධිපති භාවය, ඊශ්වර භාවය. දැන් බලන්න උදාහරණයක් හැටියට ගත්තොත් අපි ඉන්ද්‍රිය භාවනාවක් හැටියට කල්පනා කළොත් දැන් සද්ද ඉන්ද්‍රිය, සද්ධාව. සාමාන්‍ය කෙනෙක් හිතන්න පුළුවන් සද්ධාව මහා ලොකු දෙයක් නෙවෙයි කියලා. නමුත් සද්ධාව හොඳට නැත්තම් පඤ්චේන්ද්‍රිය දක්වා යන්න පුළුවන් කමක් නැහැ.
මේකත් අර සත්ත්ව විසුද්ධිය වගේ තමයි. සීල විසුද්ධිය නැත්තම් කිසිම විසුද්ධියකට යන්න බෑනේ. අන්න ඒ වගේ තමයි සද්දින්ද්‍රිය නැත්තම් අනිත් ඉන්ද්‍රිය ධර්ම දියුණු කරන්න පුළුවන් කමක් නැහැ. දැන් අපි හිතමු කෙනෙකුට විචිකිච්ඡාව. බුදුරජාණන් වහන්සේ ගැන සැකයි, ධර්මයේ ගැන සැකයි, මේ වාගේ තියෙන ධර්ම කරුණු පිළිබඳව එක එක දේවල් පිළිබඳව සැකයි. එහෙම කෙනෙකුට ධර්මයේ ඉස්සරහාට යන්න පුළුවන් කමක් නැහැ. එහෙමනම් අපි මුලින්ම කරන්නට ඕන ඒ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය කෙරෙහි පහදින්න ඕන. එතකොට දැන් බලන්න මේ සද්ධාවට විරුද්ධ මේ විචිකිච්ඡාදී ඒ නීවරණ ධර්ම යටපත්කරන්ඩ සද්ධාව ගොඩාක් උපකාර වෙන එක ඉන්ද්‍රියක් හැටියට බලපානවා. එහෙමනම් පින්නතුනි මේ සද්ධාව එකයි අර ගුණධර්ම පුරණ ඊළඟට ප්‍රතිපත්ති මාර්ගයේ ගමන් කරන කෙනෙකුට ඔය සුළුයි සුළුයි කියලා අතහරින්න කිසිවක් නැහැ. දැන් සමහරු ප්‍රතිපත්ති පුරන්න පටන් ගත්තාම අනේව තේරුමක් නැහැ, ඔය දන් දෙනවා අරවා මේවා, ඉතින් ඕවා දැන් වැඩක් නැහැ, අපි ඕවා කාලයක් කරා, දැන් ඉතින් ඊට වඩා දෙයක් කරගන්න ඕනේ කියලා අරවටත් දේශ කරලා. එතකොට බලන්න පින්නතුනි එතන ඉන්ද්‍රිය ධර්ම වැඩිවීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒකට හොඳම උදාහරණය තමයි අපේ නාවියනේ අරියදම්ම ස්වාමීන් වහන්සේ. ඉතින් පින්නතුනි මහා ත්‍රිපිටක ධර්මයේ පිළිබඳව ඕනම වෙලාවක ඕනම තැනකින් උත්තර දෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් සූත්‍රයක් ඇහුවොත් අර කම්පියුටරේ වගේ. දැන් අවශ්‍යක සඳහන් කරලා කම්පියුටරේ එබුවාම ඒ සූත්‍රය එනවනේ. අන්න ඒ වගේ තමයි සූත්‍රයේ කියපු ගමන්ම ඔක්කොම කියලා දෙනවා. පුදුමාකාර මතකයක් තිබුණේ. එතකොට ඒ වගේම ධර්මයේ පිළිබඳ මහා ගැඹුරු දැනුමක් තිබුණා. නමුත් පින්නතුනි දැන් ওই බුද්ධ වන්දනාව එහෙම කරනකොට අපිට මතකයි මම මේ කියන්නේ මේ සද්දින්ද්‍රිය හොඳට තියෙන්න ඕන කියන එක ගැන. එච්චරට ධර්ම දැනුම තියෙන ස්වාමීන් වහන්සේ දැන් ඔය අපි ඉස්සර සාමණේර කාලේ ඒ ස්වාමීන් වහන්සේට අරලිය මල් කඩලා ගෙනත් දෙනවා. දවසක් මට කිව්වා පොඩි ආයතුම් අර මල් ගේනකොට අර කහපාට තියෙන දැන් අර මල ටිකක් කියන්නේ පිපෙන්න පිපිලා බොහොම ආසන්න මල් ගේන්න ඒව සුවඳයි. ඉතින් උන්වහන්සේ අර ඒ මල් හදන්නෙත් මම දැකලා තියෙනවා බුදු ගුණ කී කියා මල් හදන්න. ඒක මල් පූජා කරලා දැන් කොටියේ තුන් වතාවක් උන්වහන්සේ වන්දනා කරනවා. ඊළඟට පින්නතුනේ වටාපතක් අරගෙන සමහරලට කෙනෙකුට දැක්කොත් පුංචි දරුවෙක් වගේ කියලා හිතෙන්න පුළුවන්. වටාපතක් අරගෙන තථාගතයන් වහන්සේට බුදු ගුණ කී කියා පවන් ගහනවා විනාඩි ගානක්. ඒ විදිහට පින්නතුනේ මහා වතක් කරලා අත් දෙක නලලේ තබාගෙන පුදුම ගෞරවයකින් වඳිනවා. ඊළඟට උන්වහන්සේගේ දිනපොත් අපි දැකලා තියෙනවා බුදුගුණ කෝටි ගණන් වඩලා තියෙනවා. එතකොට දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් මහා ධර්ම දැනුමක් තිබිච්ච කෙනෙක්. ඉතින් ඇයි මෙච්චර මේ විදිහට දැන් අපි සාමාන්‍ය මිනිස්සු හිතන විදිහට මේක ප්‍රාථමික දේවල් කියලා එහෙම බැහැර කරන්න පුළුවන් කමක් නැහැ. හොඳට මේ සද්ධින්ද්‍රිය දියුණු වෙන්නට ඕන. ඒ සද්ධින්ද්‍රිය මොකද සද්දින්ද්‍රිය දියුණු වෙනකොට අර විරුද්ධ ධර්ම ඔක්කොම ගලවන්න පුළුවන්. විරුද්ධ ධර්ම ඔක්කොම අයින් කරන්න පුළුවන්. දැන් බලන්න අපි නිතරම බුදුගුණ මානසිකාරයෙන් ඉන්නවනම් ඉතින් ඒක කොච්චර පිහිටක්ද? අපි දන්නවා භාවිතා බහුලීකృతා කියන එක අපි යමක් පුරුදු කරාට පස්සේ පින්නතුනේ ඒකමයි මතක් වෙන්නේ. දැන් අපි වාහන යනකොට බුදුගුණ වඩන්න පුරුදු වුණොත් ඒක මොන දේ ආවත් බුදුගුණම තමයි හිතෙන්නේ. ඒක අර පුරුද්ද තමයි අවශ්‍ය කරන්නේ. ඊළඟට අපි පිරිත් කියන්න පුරුදු වුණොත් මම මේ නිකන් සාමාන්‍ය උදාහරණයක් කියන්නේ ඒක කරන්න ඕන. ඊළඟට එතකොට මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේගේ ඒ අවබෝධය පිළිබඳව ප්‍රසාදය ඇති වෙන්නට හොඳට බණ අහනවා, බුදුගුණ වඩනවා, ඒ ආදී කටයුතු කරනවා. එතකොට මේ සද්දින්ද්‍රිය හොඳට දියුණු වෙනවා. ඉතින් මේක නැතුව ඇත්තටම මේ ධර්මයේ හොඳට ඕනම සූත්‍රයක් කියවලා බලපුවාම තේරෙනවා මේ මුල නැතුව ඉස්සරහට යන්න බෑ. එහෙම කෙනෙක් හිතනවා නම් අපි දැන් මේ ලොකු දේවල් ලොකුවට කල්පනා කරනවා නම් ඉතින් එතන මොනවා හරි දෙයක් තියෙයි. නමුත් ධර්මය
ගැලපෙනවා කියලා හිතන්න බෑ. ඒ නිසා නිකන් අපි පුදුම තරම් නිහතමානීව සද්ධාවෙන් හොඳට පෝෂණය වෙන්න ඕන. ඊළඟට ඔන්න දෙවෙනියට විරි ඉන්ද්‍රිය. දැන් විරි ඉන්ද්‍රිය පින්නතුන දැන් මේ සාසනේ සාසනික ප්‍රතිපදාව සද්ධාවකින් සීමා වන දෙයක් නෙවෙයි. ඊළඟට අපිට තව ඉස්සරහට යන්න ඕන. අන්න ඒ සඳහා අර සද්ධාව මත පිහිටලා අපට වීරිය ඇති කරගන්න පුළුවන්. වීරිය කියලා කියන්නේ පින්නතුල දන්නවා නූපන් අකුසල් නූපදවාලන වීරිය, උපන් අකුසල් ප්‍රහාණය කරන වීරිය, නූපන් කුසල් උපදවා ගන්න වීරිය, උපන් කුසල් තහවුරු කරගන්න වීරිය. මේකනේ සතර සම්මා ප්‍රධාන කියලා කියන්නේ. එහෙමනම් මේ වීරිය කියන එක ගොඩාක් අවශ්‍ය වෙන මේ ගමනට. සාමාන්‍ය ලෞකික ජීවිතයක් වුණත් සාර්ථක කරගන්න බෑ මේ විරිය කියන දේ නැත්තම්. එහෙනම් කුසීත වස්තු වලින් අයින් වෙලා ආරම්භක වස්තුන් දිනු කරන්න ඕන ඉස්සරහට යන්න. ඒ නිසා මේ වීරිය කියන එක හොඳට හදාගන්න ඕන. ඒක ඉන්ද්‍රිය ධර්මයක් බවට පත් වෙනවා. මොකද ඒ ප්‍රතිවිරුද්ධ ධර්ම මැඩපවත්තන්නේ මේ ඉන්ද්‍රිය ධර්මෙන්. දැන් බලන්න උන් අලස කම්මැලිකම් ඇති වෙන සද්ධාව තිබුණා කියලා ඉතින් අලසකම් නැති වෙන්නේ නැහැනේ. එතකොට දැන් සද්ධාව හොඳට තියෙනවා අනේ අද බෑ කියලා හිතනකොටම අර විරිය ඉන්ද්‍රියක් වෙලා තියෙන්නේ. අර විරුද්ධ ධර්ම තීන මිද්ද වහාම අයින් කරනවා මේ වීරිය දිනු වෙනකොට. එතකොට බලන්න මේ ඉන්ද්‍රිය, ඒකනේ මේ ඉන්ද්‍රිය ධර්ම සමභාවයට පත් වෙන්න ඕන කියන්නේ. ඊළඟට ඔන්න විරියෙන් අපිට ඉස්සරහට දැන් කටයුතු කරගෙන යන්න පුළුවන්. ඊළඟට පින්නතුනි සති ඉන්ද්‍රිය. දැන් කරපු කුසල ධර්ම අමතක නොවී තියාගන්නේ මේ සතියෙන්, මේ ස්මෘතියෙන්. එහෙමනම් අර සද්ධාව විරිය තියෙනකොට සතියෙන් පින්නතුනි දැන් අපි භාවනාවක් කළත්, දැන් බුදුගුණ මනසිකාරයක් කළත් ඒක සිහි කළා දෙන්නේ සතියෙන්. දැන් මේ පින්නතුල දැන් භාවනා කරන, දැන් සක්මන් භාවනාව කරනකොට ඒ පියවරක් පාසාම හිත තියාගන්න පුළුවන්නේ අර මුලින් තියෙන සද්ධාව ඒ මට්ටමට වීරිය තිබුණොත් විතරයි. ඒ දෙක තිබුණොත් ඔන්න දැන් සතිය දියුණු කරගන්න අවස්ථාව ලැබෙනවා. දැන් හුස්ම රැල්ලදී වුණත් බලන්න. ඉතින් ඒක අමතක නොකර දෙන්නේ මෙන්න මේ සති කියන චයිස් එකෙන්. ඉතින් ඒක ඉන්ද්‍රිය ධර්මයක් බවට පත් වෙනවා. විරුද්ධ ධර්ම අසතිය කියන ඒ විරුද්ධ ධර්මයේ වහා ඒකෙන් අයින් කරනවා. ඒකයි ඒක ඉන්ද්‍රිය ධර්මයක් බවට පත් වෙන්නේ. ඊළඟට පින්නතුනි සමාධිය. සමාධිය කියන්නේ දැන් පින්නතර දන්නවා මේ සමාධියට මේ ඉන්ද්‍රිය ධර්ම වර්ගීකරණය කරලා තියෙන අටුවාව. සාමාන්‍යයෙන් මේ ඉන්ද්‍රිය ධර්මයෙන් ප්‍රධානම ඉන්ද්‍රිය ධර්මය, අග්‍රම ඉන්ද්‍රිය ධර්මය තමයි පංචේන්ද්‍රිය. ඊළඟට සමාධි ඉන්ද්‍රිය. ඉතුරු තුනම සාමාන්‍යයෙන් ඒ ඉන්ද්‍රිය ධර්ම අවශ්‍යයි. නමුත් සමාධි ඉන්ද්‍රියත් ප්‍රධාන ඉන්ද්‍රියක් බවට පත් කරලා තියෙනවා. ඒකට හේතුව තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවානේ සමාධිම් භික්කවේ භාවේත සමාහිතෝ යථාභූතං පස්සති. මහණෙනි සමාධිය දිනු කරන්ඩ සමාධිය දිනු කිරීම තුළින් යථාර්ථය දකින්න පුළුවන්. එතකොට දැන් බලන්න මේ ඔක්කොම අපි කරගෙන ඉස්සරහට යන්නේ වෙන දෙයකට නෙවෙයි. මෙන්න මේ සැනසෙල්ල නැත්තම් මේ අවබෝධයට පත් වෙන්න. ඒ පත්වීම සඳහා අනිවාර්යෙන් මේ පින්නතුල්ලා මේ පුරණ සමාධිය අවශ්‍යයි. දැන් අපි ආර්ය අෂ්ටාංගික මාර්ගය ගත්තොත් සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති. අපි සමාධිය පැත්තකින් තියමුකෝ. මේ කියපු කාරණා හත, මේ අංග හත පින්නතුනි මේ විදිහට සම්පූර්ණ කරන්නේ සමාධිය පිණිස. එතකොට බලන්න සම්මා දිට්ඨිය ඇති කරගන්නෙත් සංකල්පය ඇති කරගන්නෙත් ඔය අනිත් හැම අංගයක්ම දියුණු කරන්නේ අර චත්තාරිසක සූත්‍රයේ හොඳට සඳහන් වෙනවා සමාධිය පිණිසමයි අපි මේක කරන්නේ. එතකොට බලන්න සමාධිය කියන එක පුංචි දෙයක් නෙවෙයි. මොකද සමාහිත හිතටමයි
මේ ධර්මය අවබෝධ කරගන්න ලැබෙන්නේ. එහෙමනම් අපි ඔය විදිහට සද්ධින්ද්‍රිය දිනු කරගෙන, විරි ඉන්ද්‍රිය දිනු කරගෙන, සති ඉන්ද්‍රිය දිනු කරගත්තම ඒක පාදක වෙනවා ඒකාග්‍රතාවයට. අපේ හිතේ සාමයට, නැත්තම් සැනසිල්ලට, සමාධියට. අන්නේ සමාධිය තමයි ඒකාන්තයෙන්ම මේ ප්‍රඥාවට උපකාර වෙන්නේ, ඒක ඉන්ද්‍රිය ධර්මයක් හැටියට. එහෙමනම් මේ පඤ්චින්ද්‍රිය කියලා කියන්නේ පින්නතුනි සාමාන්‍යයෙන් අපි නොයෙක් දේවල් අපේ සිතින් අපි දකිනවා. අපිට හිතට ওই නොයෙක් දේවල් දැනෙනවනේ. දැන් අපි සාමාන්‍යයෙන් කියනවා මට දැනුනොත් නෑ ඒක ඒකාන්තයෙන්ම හරි. එහෙම කියලා හිතනවා. හැබැයි සිතට හැම දෙයක්ම පිරිසිදුව දකින්න හම්බෙන්නේ නෑ. දකින්න යම්කිසි මට්ටමකට ඒක නිවැරදි කියලා කියන්න පුළුවන් කමක් නෑ. සිතෙන් නිවැරදිවම පිරිසිදුවම යමක් දකින්න නම් මේ ප්‍රඥාවත් ඕන කරනවා. හිතෙන්ම දකින දේ නිවැරදි දේම කියලා කියන්න පුළුවන් කමක් නැහැ. දැන් ඒක අපි ගත්තොත් දැන් බලන්න සාමාන්‍ය මේ ලෝකේ පවතින දේවල්. මේ පින්නතුන්ලාට දැන් මේ ධර්මයේ තුල ඉන්න නිසා හොඳටම තේරෙන දෙයක් තමයි මේ ලෝකයේ තියෙන හැම දෙයක්ම අනිත්‍යයි කියන එක. පින්නතුනි නিত্য කිසිම දෙයක් මේ ලෝකේ නැහැ නේද? දැන් හොඳට කල්පනා කරලා බලන්න දැන් මේ අපි සවිඥානික විදිහට ගත්තොත් මේ ලෝකේ මොන සත්ව කොට්ටාසේද පින්නතුනි නিত্য වෙන්නේ? නේව සංඥා, නා සංඥා, බඹතලේ කල්ප 84,000ක් ඉන්න බ්‍රහ්මයෝ පවා අනිත්‍යයි. ඊළඟට අපි සියලුම සත්වයන් අනිත්‍යයි. ඒක නিত্য වෙන්නේම නැහැ. අනිත්‍යයි කියලා කියන්නේ නিত্য නෑ කියන එකනේ. ඊළඟට අපි අවිඥානික පැත්තෙන් ගත්තොත් මොනවද නিত্য වෙන්නේ? ගෙවල් දරවල් ඔය හැම එකක්ම අනිත්‍යයි. වැඩි යොන නෑ. දැන් මහා සාගරේ පවා සත්තසූරියග්ගමන සූත්‍රයේ තියෙන්නේ ඒ මහා සාගරේ ජලකඳ පවා අන්තිමට පින්නතුනේ වේලිලා වේලිලා ගිහිල්ලා සුන්නත් දූරි වෙලා යනවා. මහා මෙරු පර්වත රාජයත් එහෙමයි, කපුරු පිට්ටුවා වගේ වෙනවා. මේ මහ පොළවත් එහෙමයි කවදා හරි දවසක. ඉත එහෙමනම් මේ ලෝකයේ තියෙන අනිත් දේවල් ගැන කතා කරන්න දෙයක් නැහැනේ. එතකොට හිතක් නැති සියලුම දේවල් අනිත්‍යයි කියන එක අපට තේරෙනවා. ඒ වගේ මේ වැඩසටහන් වලට සම්බන්ධ වන අයට ඔක විශේෂයෙන්ම තේරෙනවා. අනේ මොන දේවත් අල්ලගත්තට ඇති දෙයක් නැහැ. මේක සක්සුදක් වගේ පේනවා හැමදේම අනිත්‍යයි කියලා. නමුත් පින්නතුනි බලන්න අර හිතින් දකින දෙයක හැටි නමුත් අපට තේරෙනවා නিত্যයක් තියෙනවා කියලා. නේ අපිට කොච්චර වුණත් මේ බණ අහලා තව ටිකකින් අපට නිකන් නিত্য සංඥාවක් ඇතුලෙන් දෙනවනේ අර ඒ තමයි විපල්ලාස. එහෙමනම් ප්‍රඥාව මේකට පඤ්චේන්ද්‍රිය තියෙනවනම් අර හිතින් දකින දේ නිවරදිවම දැක ගන්න අපට අවස්ථාව ලැබෙනවා. අනේ මේවා කිසිවක් නিত্য නෑ. මේ සියල්ලම අනිත්‍යයි කියලා හොඳටම තේරුම් ගන්න පුළුවන් ප්‍රඥාවක් තිබුණොත්. සමාධියට හොඳට දැන් ඒ වෙන කති කබල නැත්තම් අපේ සිතේ තියෙන කුණු කන්දල් නෑ සමාධිය නිසා. ඊළඟට පින්නතුනේ මේ ප්‍රඥාවෙන් තමයි ඇත්තටම මේකේ තියෙන යථා ස්වභාවය දකින්නේ. එහෙමනම් දැන් අපි උනත් අපේ ජීවිතම් බොහොම අවංකව බැලුවොත් අපි අනිත්‍යයි අනිත්‍යයි කියන එක පැල් වැඳගෙන අපි ඉතින් බණ අහනවා. ඒ තුළ හැසිරෙනවා. ඉතින් මේ කාගේවත් වරදක් නෙවෙයි. ඉතින් මේ සාංසාරික දෝෂේ. මොකද අපි හැමදාම මේවා මේ අනවරාග්‍ර ගමනේ පුරුදු කරගෙන ආවේම ඔය පැත්ත. ඒ පුරුදු කරගෙන ආපු පැත්ත පින්නතුනේ වහා ඉස්මතු වෙනවා. ඉතින් ඒක කාගේවත් වරදක් නෙවෙයි, සංසාරෙම වරද්ද. ඉතින් අපි ඒකෙන් අමතු කලකිරීමක් ඇති කරගන්න ඕනේ නැහැ. ඒක තමයි ස්වභාවය. ඉතින් කලකිරීම කියන එකත් අපි හිතට ගන්න ඕනේ. කලකිරීම කියන්නේ පංච පාදානස්කන්ධය ගැන නම් මේ නිබ්බිදාව කලකිරීම ඇති කරගන්න ඕන. එතකොට තමයි අපට නිදහස් වෙන්න තියෙන්නේ. නමුත් අපි ශෝකයක් ඇති කරගන්න හොඳ නැහැ. අනේ මෙතර අනිත්‍ය දේවල් මන් නিত্য සංඥාවෙන් ඉන්නේ කියලා. නමුත් ඒක ටික 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 එතනම එක තැන පල් වෙන්නේ නැතුව අපි මේ අනිත්‍යයි කියන එක ප්‍රත්‍යක්ෂ කරගන්න ඕන. එතකොට බලන්න මේ දේ කරගන්න ලැබෙන්නේ පින්නතුනේ මේ ප්‍රඥාව තිබුණොත්.
ඒකයි මේ මාතෘකා කරපු දේශනාවෙන් පැහැදිලි වෙන්නේ මේ ඉන්ද්‍රිය ධර්මවලින් අග්‍රස්ථානයේ තියෙන්නේ මේ පංචේන්ද්‍රිය. දැන් බලන්න දුක කියන එක උනත් දැන් අපි දුකයි කියන එක හොඳට ඉගෙනගෙන තියෙනවා, දන්නවා, හැම දෙයකින්ම තේරෙනවා මොනවා කළත් අනිත්‍ය හැම දෙයක්ම දුකයි කියලා. නමුත් අපි සුඛ සංඥාව තුළ ඉන්නේ අර හිතින් දකින දෙයට ප්‍රඥාව එකතු වෙලා නැහැ. දැන් සමහරලාට මේ ධර්මයේ තුළ ඉන්න කෙනෙකුට ඔක ටිකක් තේරෙන්න පුළුවන්. ධර්මයේ තුළ නැති කෙනෙකුට කොහොමවත් ඔක පුරුදු කරලා නැත්තම් තේරෙන්නේ නැහැ. ඉතින් අර දුක් දේවල් ඔක්කොම අල්ල ගන්නවා සැපක් හැටියට. ඉතින් පින්නතුනි මේක තමයි මේ සිතින් දකින දෙයක තියෙන ස්වභාවය. හැබැයි අවබෝධයත් එක්ක දැක්කොත් එහෙම නැහැ. ඊළඟට බලන්න අනාත්මදී මම මගේ කියලා වසඟේ පවත්තන්න බෑ. කිසිම දෙයක් බෑනි පින්නතුනි. දැන් මේ ධර්මය ගැන කොච්චර සද්ධාාවක් අපට ඇති වෙන්න ඕනද? මේ කියන එකම වචනයකටවත් කාටවත් විරුද්ධව ප්‍රතිවිරුද්ධව කතා කරන්න බෑනි. කරුණු සහිතව කතා කරන්න බෑ. එතකොට බලන්න අනාත්මයි කියන එක අපට ඒකාන්තයෙන්ම තේරෙනවා මෙහෙම අහගෙන ඉන්නකොට. කිසිම දෙයක් වසඟේ පවත්තන්න බෑ. දැන් වසඟේ පවත්තන්න පුළුවන් කිසිම දෙයක් තියෙනවද? බාහිර දෙයක්වත් නැහැ. තමා නැත්තම් පංච උපාදානස්කන්ධයක් නැහැ. තමන් මම කියලා අපි අල්ලගත්තට අපි දැන් කියන්නේ මගේ ඇහැ දැකපු දෙයට මගේ අහවල් දෙය අහපු දෙයට මම ඒ සක්කාය දිට්ඨියම තමයි ආත්ම සංඥාව. නමුත් පින්නතුනි මම මගේ ආත්මය කියලා වසඟේ පවත්වනන්න මොකද්ද පුළුවන්? කිසිම දෙයක් බෑ. දරුව පුළුවන්ද? ස්වාමි පුරුෂයා පුළුවන්ද? බිරිඳ පුළුවන්ද? ඊළඟට තමන්ගේ ශරීරය පුළුවන්ද? මොකක්වත්ම බෑනේ. දැන් ලෙඩ දුක් හැදෙන්නේ ඉතින් මම නම් මගේ නම් මට ඕන විදිහට පවතින්න එපැයි. එහෙම පවතින්නේ නැහැ. එහෙම පවත්තන්න බෑ. දැන් කොටින්ම කවුරුත් ලෙඩ වෙන්න කැමති නැහැ, මහලු වෙන්න කැමති නැහැ, මැරෙන්න කැමති නැහැ. නමුත් ඒ දේවල් වෙනවා. මම නම් මගේ නම් මට අයිති නම් මට ඕන විදිහට පවතින්න එපැයි. එහෙම කිසිම දෙයක් පවතිනවද? පවතින්නේ නැහැ. එතකොට මේ ඇත්ත ඇයි අපි වහගෙන ඉන්නේ? ඒ ඇත්ත වහගෙන ඉන්නේ අර හිතින් දකිනවත් යමක්. හැබැයි ප්‍රඥාව නැහැ. ප්‍රඥාව තිබුණා නම් අනිවාර්යයෙන්ම අපට මේකේ යථා ස්වභාවය දකින්න පුළුවන්. ඊළඟට බලන්න දැන් අපේ මේ ශරීර කූඩුව ගත්තාම ඇවිදින වැසිකිළියක් වගේ. බලන්න නවදොරකින් අපවිත්‍ර දෑ ගලනවා. ඊළඟට ඉතින් අපට අපේ ශරීරයේ තියෙන අපවිත්‍ර ස්වභාවය හොඳට තේරෙනවා. නමුත් ඔය වැසිකිළි අපි වහගෙන ඉන්නෝනේ. ඔය වැසිකිළිය පින්නතුනේ දැන් මහා සුබ දෙයක් හැටියට සලකනවා. නිකන් කෙනෙකුට හිතෙන්නේ නිකන් අර මොනවද අමු කැවුනා වගේ වැඩක් ඉතින්. හරියට අර ප්‍රඥාවෙන් බලනවා නම් කීයටවත් එහෙම බැලෙන්නේ නැහැ. හැබැයි හිතින් දකිනවා ඉතින් මේක සුබ දෙයක් හැටියට. තේකනේ දැන් අපේ කෙස් ටික පිළිබඳව, මුහුණ පිළිබඳව, දත් ටික පිළිබඳව, නියපොතු ටික පිළිබඳව, පින්නතුනේ මේ ශරීරයේ තියෙන ස්වභාවයේ පිළිබඳව ඉතින් මේ හැඩවැඩ දාගෙන ඉතින් මේකෙන් අදහස් කරන්නේ අර අපිලිවලට ඉන්න කියන එක නෙවෙයි. දැන් බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේට උනත් කොච්චර පිරිසිදුව ගැන විනය පිටකයේ කරුණු දේශනා කළා තියෙනවාද? ඒ නිසා මේ ධර්මය හොඳට අල්ලන්න ඕනේ. දැන් සමහරලාට මේ පිළිකුල් ගොඩක් මේක පිරිසිදු කරගන්න ඕනේ නැහැ කියලා ගන්න තීරණයක් ඒ අදහසක් ගන්න නෙවෙයි මේ කියන්නේ. පිරිසිදුව ඉන්න ඕන. නමුත් අවබෝධයේ තියෙන්න ඕන. දැන් බලන්න මේක තනිකරම අපවිත්‍ර දෙයක්. හරි දැන් අපි හිතමු ලස්සන කෙනෙක්ගේ බඩ මැද්දෙන් කපලා ඕක අනිත් පැත්ත දානවා. කවුරුවක්වත් ලං වෙයිද බලන්නවත් ලං වෙන්නේ නැහැ, බයයි. ඔය දැන් වකුගඩු ලේත් එක්ක පෙරිලා තියෙන ලේත් තැවරිලා තියෙනවා. ඊළඟට අක්මාව දකින්න දැන් පින්තූරයක දැක්කත් සමහරු බය හිතෙනවනේ. ඊළඟට පින්නතුනේ පෙනහළු, ඒ අතර නහරවැල් හිමෙන් ගිහිල්ලා බඩවැල් මේවා දැක්කොත් කොහොම තියෙද? එතකොට දැන් අපි ඒ ටික අපි හිතමුකෝ හරි පේන්නේ නැහැ කියලා. නමුත් නවදොරකින් හැමදාම අපවිත්‍රදා ගලනවා. ඉතින් මේවා පිළිබඳව අපි හිතන්නේ නැහැ. ඒ හිතන්නේ නැත්තේ පින්නතුනේ මෙන්න මේ පඤ්චේන්ද්‍රිය හරියට නැති නිසා. එහෙමනම් මේ පඤ්චේන්ද්‍රිය දියුණු කරගන්න අපි මහන්සි ගන්න ඕන.
ඒ සඳහාර මුලින් කියපු සද්ධා විරිය සති සමාධි කියන්නේ දේවල් ඒ ගුණ ධර්මන් ටික ටික වැඩෙන්න ඕන. ඊළඟට යෝගාවචරයෙකුට තව බාහිර දේවල් වලිනුත් මේ පඤ්චින්ද්‍රිය ඇති කරගන්න පුළුවන්. ඒක සූත්‍ර පිටකේ සඳහන් වෙනවා පඤ්ඤා උද්ධි සූත්‍රයෙන්. පඤ්ඤා උද්ධි කියන්නේ වැඩෙනවා කියන එක, ප්‍රඥාව වැඩෙන සූත්‍රය. ඒ ප්‍රඥාව වැඩිවීමට උපකාර වෙන කාරණා මේ පින්නතල කොතේකුත් අහලා තියෙනවා. තේවර නිතර නිතර අහනකොට තින් අගේකුත් නැති වුණාට ප්‍රඥාව ඇති කරගන්න පින්නතුන් ඒ කාරණා දිනු වෙන්න ඕන. චත්තාරෝ මේ භික්කවේ ධම්මා පඤ්ඤා උද්ධියා සංවත්තಂತಿ. කතමේ චත්තාරෝ මහණෙනි, මේ ප්‍රඥාව දිනු වෙන්නට, නුවණ දිනු වෙන්නට කරුණු හතරක් තථාගතයන් වහන්සේ වදාරනවා. ඉතින් බලන්න මොන දේ තිබුණත් අපට ප්‍රඥාව නැත්තම් ඇති දෙයක් නැහැනේ. ප්‍රඥාව නැත්තම් අපට දැන් අපි හිතමු සාමාන්‍ය ලෞකික පැත්තෙන් උනත් මෝඩයෙකුට කෝටි ගාණක් හම්බුණත් වැඩක් නැහැ. එහෙමනම් නුවණ තියෙන කෙනෙක් වෙන්න ඕන. හැම දෙයකටම වඩා වටින්නේ නුවණ. එහෙමනම් මේ ප්‍රඥාව දිනු කරගන්න භාවනාවට පරිබාහිරව තවත් දේවල් තියෙනවා. දැන් ප්‍රාථමික වශයෙන් මුල් වශයෙන් මූලික වශයෙන් ප්‍රාථමික කියලා කියන්න බෑ. මූලික වශයෙන් ප්‍රඥාව දිනු කරගන්න අපිට කල්යාණ මිත්‍ර ඇසුර ඕන. ඒක පුංචි දෙයක් නෙවෙයි. කල්යාණ මිත්‍ර ඇසුර නැතුව බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ ප්‍රඥාව දිනු කරගන්න බෑ. ඒකෙන් උන්වහන්සේ වදාන තත්පුරුෂ සංසයෝ සද්ධම්ම සවණං යෝනිසෝ මනසිකාරෝ ධම්මානුදම් පටිපත්ති. ප්‍රඥාව දිනු කරගන්න නම් කල්යාණ මිත්‍ර ඇසුර තියෙන්න ඕන. පින්නතුනි, දැන් මේ ආශ්‍රය අපි හිතමු දැන් මුල් කාලේ ඔන්න කල්යාණ මිත්‍රය හම්බෙනවා. කල්යාණ මිත්‍රය හම්බෙලා ඉතින් අපි ධර්මයේ තුල ටිකක් ජීවත් වෙනවා. ඔන්න කාලයකට අසත්පුරුෂය මුණ ගැහෙනවා. ඔය විනෝදකාමී ඉතින් ඔය දේවල් මම මේ කියන්නේ විනෝද වෙන අසත්පුරුෂය කියන එක නෙවෙයි. අපි හිතමු ධර්මයෙන් ඈත් වෙලා ඉන්න අය ආශ්‍රයට නිස්රයට අහු වෙනවා. පින්නතුනි, අර දේවල් ඔක්කොම ගැලවිලා යනවා. එහෙම දෙයක් වෙනවා. එහෙනම් මේ ආශ්‍රය අනුශාසනාව කියන එක නිතර නිතර ඇහෙන්න ඕන. දැන් මේ පින්නතුල්ලා දැන් මේ සෑම ඉරිදා දවසකම මේ ස්ථානට එනවා. ඒක ලොකු දෙයක්. මොකද දැන් අදහගෙන ගියා හරි වැඩේ හරි මම මේ විදිහට කරනවා කියලා කිව්වට කරන්න බෑ. ඒ කරන්න බැරි අපි සසර පුරුදු කළාම තියෙන අර පංචකාම පැත්ත. ඒකට චුට්ටක් ආවොත් ඇති ඉස්සරහට පංචකාමේ ඇදිලා යනවා. දැන් මේ ඇත්තන්ට හොඳට බලන්න, අපි නිතරම කියන දෙයක් නේ, ලෝභ කරන්න උගන්නන්න ඕනේ, ඊර්ෂ්‍යා කරන්න උගන්නන්න ඕනේ, ද්වේෂ කරන්න උගන්නන්න ඕනේ. අවත්තාව දුටු තැන සුබ දෙයක් හම්බිච්ච ගමන් රාග එනවා. අයෝනිසෝ මනසකාරය තියෙනවා නම් ගැටෙන දෙයක් හමුවිච්ච ගමන් පින්නතුනේ ද්වේෂය එනවා. ඇයි ඒ? සසරේ පැත්තම ඇලීම ගැටීම කියන එකට හොඳටම පුහුණු වෙලා තියෙනවා. ඉතින් ඒ පුහුණුව නිසා යන්තම් පොඩ්ඩක් මතුවෙන්නයි ඕන. හැබැයි පින්නතුනේ අනිත් ගුණධර්ම පැත්ත එහෙම නැහැ. දැන් මේ සද්ධාදී ගුණ ධර්ම වලට නිතරම බණ අහන්න ඕන, බුදු ගුණ වඩන්න ඕන. ආ මන් දැන් කාලයක් කරා කියලා එහෙම බෑ. ඉත එහෙමනම් දැන් අපි අර මුලින් කිව්ව අපේ මාහිමිපාණන් වහන්සේ, අරිදම් ස්වාමීන් වහන්සේලා. ඉතින් ඔය අපි දකින්න කොටත් උන්වහන්සේලා සාසනය අවුරුදු 50ක් විතර සාසනික ප්‍රතිපදාව සම්පූර්ණ කරපු උත්තමයෝනේ. නමුත් බලන්න වයෝවෘද්ධ වෙලාත් අර බුදු ගුණ වැඩිලා නැවත්තන්නේ නැහැ. ඊළඟට උන්වහන්සේලා හොඳට භාවනා කරනවා. ඒ නොයෙක් විදිහට පරියංක භාවනාදී සිද්ධ කරනවා. නමුත් ඒ ලොකු දේවල් කරනවා කියලා දැන් මම දැන් තාවකාරන්නේ, මම ඉහෙලටම දැන් භාවනා කරලා ඉවරයි එහෙම කියලා හිතලා උන්වහන්සේලා බුදු ගුණ වඩන එක නවත්තලා තියෙනවද? නැහැ. දැන් අපේ අයට තියෙන හරි අමුතු ලෙඩක්. කොහේ හරි තැනකට ගිහලා අමුතු ටිකක් කරාට පස්සේ අර කරපු දේවල් ඔක්කොටම ගරහනවා. ඒක පින්නතුනේ ධර්මය නෙවෙයි. ඒ නිසා මේ ධර්මයේ යනවා කියන එක මේ සද්ධාවාදී දේවල් හැම වෙලේම දිනු කරන්න කියන්නේ ඒක කෘතිම වශයෙන් කරනව නෙවෙයි. බුදු ගුණ වඩන්න ඕන, උන්වහන්සේගේ අවබෝධය පිළිබඳව ප්‍රසාදය ඇති කරගන්න ඕන. එහෙම වුණොත් තමයි අපට ඉස්සරහට යන්න පුළුවන්.
එහෙමනම් ඒ සඳහා අපට කල්යාණ මිත්‍ර ඇසුර කියන එක නිතරම අවශ්‍යයි. ඒක මං හොඳට දකින දෙයක්. දැන් අපි පැරණි ස්වාමීන් වහන්සේලා ගැන වුණත් ওই ස්වාමීන් වහන්සේලා කියන දෙයක් දැන් උන්වහන්සේලාට උදේට හවසට වඳින්න ගියාම ඉතින් හැමදාම වගේ අනුශාසනාවක් කරනවා. ඒ ඉන්න නේවාසික සංඝ පිරිසට පින්නතුන එක මහා ජීවයක්. අනුශාසනා කියන එක තේරුම් බලන්න. නැවත නැවත මේක ලැබෙන්න ඕන. හා එකපාරක් ලැබුණයි කියලා මේ පිරිලා තියෙන මේ කුණු කන්දල් ගලවන්න බෑ. ඒ වගේ ඒවා බලවත්. ඒ කියන්නේ අකුසලයේ කෙලෙස් කියන එක බලවත්නේ. ඉතින් එහෙමනම් මේ කෙලෙස් වල තියෙන බලවත් භාවය නැති කරන්න මේක නිතර නිතර අපට ලැබෙන්න ඕන. ඒකයි අනුශාසනා නැවත නැවත ලැබෙන්න ඕන. ඉතින් මට මතකයි ඉස්සර ඔය අපේ ලොකු ස්වාමීන් වහන්සේලා ඔන්න දවසක් කරන දුතහාංග පිළිබඳව. ඉතින් අනුශාසනා කරනවා. ඒවා ඉතින් පොදුම විදියට හිතට වදින්න පැරණි උත්තමයෝ ගැන අපේ පැරණි මේ මෑත කාලේ හිටපු ස්වාමීන් වහන්සේලා ගැන ඉතින් ඔන්න කරුණු කියනවා. ඔන්න දන්නේම නැහැ ඉතින් 20ක් 30ක් ඔන්න දැන් 50ක් විතර වැඩ ඉන්නවා නම් 10ක් 15ක්වත් ඔන්න ඒ අනුශාසනා හෙව දවස් ඉඳලා ඔන්න දුතහාංග. ඒක හැමදාම දිගටම තියෙන්නේ නැහැ ඉතින් සමහර වෙලාවට. ඉතින් ආයෙකට අනුශාසනා ලැබෙන්න ඕන. එතකොට තමයි ඒක ඒ අතරක් නැර පවතින්නේ. ඒතර බිත්තුන් වහන්සේලාටත් එහෙමනම් මේ ගිහි ජීවිත ගත කරන මේ ඇත්තන්ට මේක නිතර නිතර වදින්න ඕන. එතකොට තමයි පින්නතුනේ මේ ධර්මයේ ඉස්සරහට යන්න පුළුවන්. එහෙමනම් ප්‍රඥාව දිනු වෙන්න මේ කල්යාණ මිත්‍ර ඇසුර ඕන. ඊළඟට ඉතින් සද්ධර්ම ශ්‍රවණය කියන එක අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. බණ අහනකොට තමයි පින්නතුනේ අපට අවබෝධය ඇති වෙන්නේ. දැන් මෙතනට අපි හිතමු වැඩසටහන් වලට එන අය මුලින්ම පුංචි සරල බණ අහන්න ඇති. සමහරවිට කවි බණත් අහන්න ඇති මුලින්. ඉතින් ඒ ක්‍රමානුකූලව පියවරෙන් පියවරට පියවරෙන් පියවරට දැන් ඇවිල්ලා දැන් අපිට ඉතින් ගැඹුරු දේවල් ඕන. බලන්න දැන් එකපාරම කෙනෙකුට ගැඹුරු දෙයක් කියවනම් මේ මොනවද මේ අපබ්‍රංශ කියලා තේරෙන්නේ. නමුත් අර පියවරෙන් පියවර පියවරෙන් පියවර ඇවිල්ලා දැන් ඉතින් අපි අනිත්‍ය සංඥාව පිළිබඳවත් බොහෝම ආසාවෙන් අහන්නේ. අර බලන්න ඒක මේ බණ ඇසීමේ තියෙන සාන්දෘෂ්ටික ප්‍රතිඵලය. ඉතින් එහෙමනම් ওই භාවනා මධ්‍යස්ථානවල වුණත් උදේ ඉඳලා රෑ වෙනකම් බුරුමේ භාවනා කරලා හවසට පින්නතුන් පැය භාගයක පැයක ධර්ම දේශනාවක් තියෙනවා. ආ අපි දැන් මෙච්චර වෙලාවක් පූර්ණ සමාධියක් ඇති කරගෙන හිටියේ අපිට මොකටද ওই බණ කියලා හිතන්නේ. දැන් මේ අලුත් කාලේ නවීන අය එහෙමයි. ආ ඕවා හලහලා දැන් ඉවරයි. අපි මෙච්චර කල් ඇහුවා මම මෙහෙම කියන්නේ පින්නතුනේ මේක අපි කොහොම හරි මේ ක්‍රමේ අල්ල ගන්න ඕන. මේ ක්‍රමේ අල්ල ගත්තේ නැත්නම් අපි එක එක දේවල් වලට ගරහනවා. දන්නේම නැහැ හිතේ ද්වේෂය තියෙන්නේ. ඉත එහෙම වුණොත් ධර්මේ වැඩෙන්නේ නැහැ. ඉත එහෙමනම් සද්ධර්ම ශ්‍රවණය පරතෝකෝස ප්‍රත්‍ය කියලා කියන්නේ කන්න වෙන්නේ. පින්නතුනේ ධර්මය අවබෝධ කරගන්න අහන්න ඕන. බුදුරජාණන් වහන්සේ පසේ බුදුරජාණන් වහන්සේ විතරයි තමන්ගේම ඥාණයෙන් ධර්මය අවබෝධ කරගන්න. ඒ සඳහා උන්වහන්සේලා කල්ප ගණන් හොදට බණ අහලා තියෙනවා. අනුශාසනා ශ්‍රවණය කරලා තියෙනවා. ඒකේ සාන්දෘෂ්ටික ප්‍රතිඵලයක් හැටියට තමයි උන්වහන්සේලා යථාර්ථය අවබෝධ කරගන්නේ ස්වාම්බුක් ඥාණයෙන්. දැන් බලන්න සරියුත් මහරහතන් වහන්සේ වුණත්. දැන් ඒ වගේම අපි ගත්තෝ ධාරචූරිය ස්වාමීන් වහන්සේ වුණත් ශනිකව ධර්මය අවබෝධ කරගත්තා. සනිකෝම ධර්මය අවබෝධ කරගත්ත ධාරචූරිය. උන්වහන්සේ දිත්තේ දිත්ත මත්තං කියනකොටම ධර්මය ඇල්ලුවා. ඒක ඇහුන් නැත්තම් කරගන්න බෑ. කාශ්‍යප බුද්ධ සාතුනේ හොඳට ප්‍රතිපත්ති පුරපු අය. ඊළඟට අර කන්දක් උඩට නැගලා ඉනිමක තල්ලු කළා. රහත් වෙන්න නැතුව බහින්නේ නැහැ කියලා. එහෙම භවනා කරපු කෙනෙක්. නමුත් පින්නතුනේ අපේ බුදුරජාණන් වහන්සේ ওই බණපදේ කියනකොටම තමයි ඒ ස්වාමී ඒ උත්තමයා රහතන් වහන්සේ නමක් බවට පත් වුණේ. මේක ඇහෙන්න ඕන. දැන් සරියුත් මහ රහතන් වහන්සේ ওই ජීවිතයට කලින් අන්තිම ජීවිතයට කලින් එක දිගට ආත්ම 500ක් පිරිසුදු මහානකම කළා තියෙනවා. හිතන්න ඉතින් ආත්ම 500ක් දිගින් දිගට කරනකොට ওই රාගාදී කෙලෙස් ධර්ම ඇත්තේවත් නැහැ. පංචකාමයේ පිළිබඳව නිකන් ඇත්තට එහෙම අදහසක්වත් නැහැ. ඒකනේ අර නාට්‍ය බලන්න ගිහිල්ලා මේ මොකද්ද මේ කරන පිස්සුව කියලා තේරුනේ. අපි මේ ඇහැ
ඇහැ සතුටු කරනවා, කන සතුටු කරනවා, මේ මොකක්ද කියලා විමුක්ති හොයාගෙනකි. ඒ මොකද අර සසර පුරුදු කරපු දේ. එහෙම නම් පින්නතුනි අපට මේ ධර්මය හොඳට ඇහෙන්න ඕන, එක අවශ්‍ය දෙයක්. නුවණ දියුණු කරගන්න පඤ්චේන්ද්‍රිය. ඊළඟට යෝනිසෝ මනසිකාරය. ඉතින් යෝනිසෝ මනසිකාරය කියන එක අත්‍යවශ්‍යයි. ඉතින් යෝනිසෝ මනසිකාරය දියුණු කරගන්නත් හොඳ ප්‍රබල සද්ධාාවක් තියෙන්න ඕන. ඒ සද්ධාාවක් තිබුණාම තමයි හොඳට යෝනිසෝ මනසිකාරය හදාගන්න පුළුවන්. නුවණින් මෙනෙහි කිරීම. ඉතින් දැන් බලන්න මේ නුවණින් මෙනෙහි කිරීම පිළිබඳව වුණත් අපේ පින්නතුල මේ පිළිබඳව හොඳට කරුණු දන්නවා. හැබැයි පින්නතුල දැන් මේ නුවණින් මෙනෙහි කිරීම කියන එක කොච්චර වටිනවද කියලා බලන්න. දැන් අපි කයෙන් වචනයෙන් සිතින් මේ ද්වාරත්‍රයෙන් කටයුතු කරනවා. ඌට වඩා එකකින් අපි කරන්නේ නැහෙනි. මොන දේ කරත් එක්ක කයින් එක්ක වචනයෙන් එක්ක සිතින්. ඒතර මේ ද්වාරත්‍රයෙන් අපි කටයුතු කරනකොට හැම වෙලේම කටයුතු කරනවා කියන්නේ දැන් හිතින් හිතනකොට නුවණින් හිතන්න ඕන. නිකන් ඔහේ හිතට හිතෙන දේවල් හිතන්නේ නැහැ. මම මේ හිතන දේ හරිද වැරදිද, මේක ධර්මයට ගැළපෙනවද, මේක මට හොඳයිද, මේකෙන් කුසල් වැඩෙනවද අකුසල් වැඩෙනවද, ඔය විදියට හිතලා යමක් හිතනවා නම් ඒක කුසල් බවට පත් වෙනවනේ. ඒක යෝනිසෝ මනසිකාරය කියන්නේ. ඊළඟට කයින් යම් යම් දේවල් කරනකොට ඔහේ නිකන් හිතිච්ච දේවල් කරන්නේ නැහැ. මේ කරන දේ කුසල්ද අකුසල්ද ඔව මෙනෙහි කරනවා. කටින් කතා කරනකොට වචන පිට කරනකොට මම මේ කියන වචනේ සත්‍යද අසත්‍යද, මේක කුසල්ද අකුසල්ද, මේක මෙලොවට හොඳයිද පරලොවට හොඳයිද, මේක මාර්ගයේද, ඒ විදියට මෙනෙහි කළ වචන දානවා නම් ඕක තමයි යෝනිසෝ මනසිකාරය. ඊළඟට ඉතින් ඕක ගැඹුරට ගැඹුරට යනවා. මේ පංච උපාදානස්කන්ධය දක්වාම අපට ඒ නුවණින් මෙනෙහි කිරීම අත්‍යවශ්‍යයි. එතකොට මේක පින්නතුනි අර පඤ්චේන්ද්‍රිය දිනු කරගන්න ලොකු උපකාරයක්. ඊළඟට මේ අද මේ පින්නතුල සීලේක පිහිටලා මේ ප්‍රතිපත්ති පුරනවා. එහෙනම් ඒ ධම්මානුධම් ප්‍රතිපදාව අපට අවශ්‍යයි මේ ධර්ම මාර්ගය යන්න. එතකොට බලන්න දැන් මේ විදිහට සිල් සමාදන් වෙලා කය සංවර කරගෙන වචනේ සංවර කරගෙන හිත සංවර කරගෙන කතා බහ කරන්නේ නැතුව ඒ සිහියේම පිහිටලා මේ විදිහට ඉන්න ලැබෙනවා කියන්නේ පින්නතුනේ ඒක කොච්චර භාග්යක්ද. එහෙනම් ඒක භාග්යක් වගේම ප්‍රඥාව දිනු කරගන්නත් පඤ්චේන්ද්‍රිය ඇති කරගන්නත් ඒක ලොකු උපකාරයක් වෙනවා. ඒ නිසා පින්වත් හැම කෙනෙක්ම මෙන්න මේ විදිහට මේ ධර්ම මාර්ගය හුරු කරගන්න ඕන, ප්‍රගුණ කරගන්න ඕන. එතකොට තමයි අපට මේ පඤ්චේන්ද්‍රිය ධර්මම දිනු කරගෙන අපේ ඉලක්කය ඒකාන්තයෙන්ම සාත්සාත් කරගන්නට අවස්ථාව ලැබෙන්නේ. විශේෂයෙන්ම මේ පඤ්චේන්ද්‍රිය ගැන කියනකොට ඉතින් අනිත් ඉන්ද්‍රිය ධර්ම යම්කිසි මට්ටමකට දිනු වෙලා නම් අනිත්‍ය සංඥාව ප්‍රබල වශයෙන් පුරුදු කරන කෙනෙකුට හොඳට ප්‍රඥාව ඇති වෙනවා. ප්‍රඥාව කියලා කියන්නේ උදයත්තගාමිනී පඤ්ඤා. ඇතිවීම නැතිවීම උදය වය. මේ ඇතිවීම නැතිවීම පිළිබඳව තියෙන මහා අවබෝධයට තමයි ප්‍රඥාව කියලා කියන්නේ. එහෙනම් ඒ සඳහා පින්නතුනි අනිත්‍ය සංඥාව ප්‍රගුණ කරන එක ගොඩක් වටිනවා. හැබැයි අනිත්‍ය සංඥාව උනත් එකපාරම කිසිම සද්ධාාවක් නැතුව කිසිම වීරියක් නැතුව ඒක කරන්නත් බැහැ. ඔය කරත් ඉතින් ඒකේ ප්‍රතිඵලයක් නැහැ. අන්න ඒ නිසා පින්නතුල හොඳට හිතට ගන්න දැන් අනිත්‍ය සංඥාව වඩන එක හරිය වටිනවා. සියලු දානයන් අතුරෙන් සියලු පින්කම් අතුරෙන් හැම දෙයකින්ම අනිත්‍යනි අංක එක. ඒක තමයි ලොකුම කුසලය. ලොකුම දේ. හැබැයි උඩින් පහත් වෙලා එකපාරම අනිත්‍යයි අනිත්‍යයි කියන වචන ටිකක් විතරයි. එහෙනම් ඒකට සද්ධාව තියෙන්න ඕන, විරිය තියෙන්න ඕන. ඊළඟට පින්නතුනේ සතිය තියෙන්න ඕනි, සමාධිය තියෙන්න ඕනි. දැන් සමාධියෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම දකින්න බලන්නේ ඒ වැදිල්ල වදිනව පින්නතුනේ පොදුම විදිහට. පොදුම විදිහට හිතර දැනෙනවා. ඒ නිසාමනේ අපි මේ හිතේ තියෙන මේ කෙලෙස් ඈත් කරලා යථාර්ථය දකින්න මහන්සි ගන්න. ඒ නිසා පින්වත් හැම කෙනෙක්ම අනිත්‍ය සංඥාදී ඒ භාවනා කරන එක හරීම වටිනවා. ඒ වාගේ වටිනාකම කියා නිම කරන්න පුළුවන් කමක් නැහැ. හැබැයි පින්නතුනේ හොඳට මතක තියාගන්න මූලික ಗುಣධර්ම නම් අමතක කරන්න එපා. මම එහෙම කියන්නේ මේ නිතර නිතර ওই බණවලට එහෙම ආරාධනා කරන්න මිනිස්සු වෙනවා.
ටිකක් ඔය කතා කර කර ඉන්නකොට දැන් හාමුදුරුවනේ ඔය ජනප්‍රිය බණ අපට වැඩන්නේ. අපි ඒවා ඉස්සර තමයි ඇහුවේ. දැන් ඉතින් අපට ඕන සම්පූර්ණ ප්‍රඥාව. ඔය බුද පූජාව කිසි තේරුමක් නැහැ මේ අපිටම කියනවා. ඒ නිසා තමයි දැන් ඇවිල්ලා තියෙන්නේ. එතකොට ඒකෙන් තේරෙනවා දැන් එයාගේ කතාවේ බහේමුත්. ඒ වගේම දැන් ඊළඟට වඳින්නවත් හැබැයි හරියට දන්නෙත් නැහැ. නමුත් ඉල්ලන්නේ ප්‍රඥාව. ඒක කවදාවත් පින්නතුනි වෙන්නේ නැහැ. ඒ නිසා හොඳට සද්ධාව දිනු කරගෙන මේ මූලික දේවල් දිනු කරගෙන ඕන ඉස්සරහට යන්න. ආ දැන් මම භාවනා කරන කෙනෙක් කියලා මොනවා හරි විකාර ටිකක් ඔළුවට දාගත්තොත් පින්නතුනි සුගතිගාමි වෙන්න තියෙන අවස්ථාවක් නැති වෙන්න පුළුවන්. ඒ නිසා හොඳම උදාහරණේ ගන්න තියෙන්නේ අපවත් විවදාල අපේ අතිගෞරවනීය නා වූ යනි ලොකු ස්වාමීන් වහන්සේ. උන්වහන්සේලා ඒ වගේ දැන් බලන්න ඔය නිමලව දැන් මේ ඊයේ පෙරේදා අපවත් වෙච්ච ස්වාමීන් වහන්සේ දවසට පස් වතාවක් වඳිනවා. ඒ තරම් පුදුමාකාර ඉතින් ඒ උන්වහන්සේලා ඉතින් අවුරුදු 50ක් ඔය මහා යාල වනේ උන්වහන්සේලා මහානදම් පිරුවා දුතහාංග දහරීව. ඉතින් සාමාන්‍යයෙන් එහෙ ඉන්න දැන් අපේ හිතවත් ස්වාමීන් වහන්සේලා ඉන්න අනේ ලොකු ස්වාමීන් වහන්සේ හැම වෙලේම වඳිනවා. ඉතින් පුදුම විදිහට උන්වහන්සේලා ඒවා කරගෙන ගියා. ඒ නිසා පින්නතුනේ දැන් මේ භාවනාව කියලා බුද්ධ වන්දනාවත් අමතක කරනවා නම් ඒක ඇති ඒක මහා මෝඩකමක්. ඒ නිසා පින්වත් හැම කෙනෙක්ම මෙන්න මේ කාරණා හොඳට හිතේ තබාගෙන මේ කටයුතු සිද්ධ කරන්නට ඕන. එහෙමනම් දැන් සම්බුද්ධ පූජාව පවත්වන්නත් කාලේ හරි. ඉතින් මේ කෙටි අනුශාසනාවෙහි දායකත්වය විශේෂයෙන් සුවත YouTube නාලිකාව ඔස්සේ විසිරවා හැරීමේ දායකත්වයේ බාර අරගෙන තියෙනවා ලීනා එලිපත්කමුව මහත්මිය ප්‍රධාන ඒ පවුලේ පින්නතුල්ලා. ඉතින් බොහෝම සතුටටපත් වෙන්න ඕන දැන් මේ වචන දෙක තුන. ඉතින් අන්තර්දාලේ පින්නතුනි දැන් මේක තියෙනකොට අවශ්‍ය කෙනෙකුට කවදා හරි මොන මොහොතක හරි මේක දකින්න පුළුවන්. ඒක නිසා මේක ලොකු අද මේ තාක්ෂණයේ දිනු කාලේ ඉතින් ඒ වගේම උත් අපිට ප්‍රයෝජන ගන්න පුළුවන්. ඉතින් එහෙනම් ලීනා එලිපත් ගමුව මහත්මිය බොහෝම සතුටටපත් වෙන්නට ඕනේ පවුලේ හැමදෙනා සතුටටපත් වෙන්නට ඕන මහා ධර්ම දානමේ පින්කමක් සිද්ධ කර ගන්නට ලැබුණා කියලා. ඉතින් විශේෂයෙන්ම බලාපොරොත්තු වන්න මිය පරලෝ යන්නට යදුණු දෙමෝපියන් ප්‍රධාන සියලුම ඥාති හිත මිත්‍රාදීන්ට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා. හොඳයි එහෙමනම් ඒ මිය පරලෝ යන්නට යදුණු දෙමෝපියන් ප්‍රධාන සියලු ඥාති හිත මිත්‍රාදීන්ට මේ කුසල් නිවන් පිණිස වේවා. ඒ වගේම ලීනා එලිපත් ජමු මහත්මිය ධනුස්ක ඒ වගේම නයනා නන්ද මේ පුතුන්වන් ඇතුළු පවුලේ සියලු දෙනාම නිදුක් වේවා නිරෝගී වේවා චිරජීවනයේ වේවා. ධර්මය අවබෝධ කර ගැනීම පිණිස මේ කුසල් උපකාර වේවා. මහා සංඝ රුවනට මේ අපේ මේ පින්වත් යෝග පිරිසට සෙත් ප්‍රාර්ථනා කරනවා. ඉතින් අපේ මේ පින්වත් පිරිසට අඛණ්ඩවම මේ ප්‍රතිපත්ති මාර්ගය පින්නතුනි සම්පූර්ණ කරගන්න ශක්තිය බලය ලැබේවා කියලා විශේෂයෙන් ප්‍රාර්ථනා කරනවා. දැන් ඉතින් පින්නතුනි අර හිස ගිනි ගත්තික වගේ තමයි අපි ක්‍රියා කරන්න ඕන. මොකද දැන් අපේ වයසත් එක්ක ඉදිරියට පින්නතුනේ අපට ජීවත් වෙන්න තියෙන කාලේ හරි අඩුයි. තේහෙමනම් මේ ගෙවෙන කාලයෙන් නොගෙවෙන ශක්තියක් ඇති කර ගන්න ඕන. ඒකට හොඳ වපසරයක් ලැබිලා තියෙන පිනට. ඉතින් ලැබිච්ච අවස්ථාවෙන් උප්පරිම ඵල නෙලා ගන්නට මේ හැම දිනාටම ශක්තිය බලය ලැබේවා ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සක්දෙවුදුන් ප්‍රධාන සීලු දිව්‍ය රාජ මණ්ඩලයට මේ පින් පෙනේවා. දෙවියන්ටත් මේ කුසල් නිවන් පිණිසම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අවීචේ පටන් බවාග්‍රේම දක්වා විසින සියලු සත්ත්ව ප්‍රජාවට මේ උදාර කුසල් සැනසිල්ල පිණිසම වේවා කියලා ප්‍රාර්ථනා පිටුවා ගනිමු.